සුබ දවසක් හැමෝටම බොහොම සාදරෙන් පිළිගන්නවා මගේ YouTube නාලිකාවත් එක්ක. ඉතින් අද වීඩියෝකෙන් කතා කරන්නේ Q&A වීඩියෝ සීරීස් එකේ 4 වෙනි එපිසෝඩ් එක විදිහට ප්‍රශ්නේ තමයි ෆියුචර් ට්‍රේඩින් වල ෂෝට් පොසිෂන් එකක් වැඩ කරන්නේ කොහොමද? කොහොමද අපිට ෂෝට් පොසිෂන් එකකින් ලාභ ලැබෙන්නේ? මොකක්ද එතන තියෙන යාන්ත්‍රණය? ඒ කියන්නේ අපි දන්නවා සාමාන්‍ය වෙළඳාමේදී නම් වෙන්නේ යමක් අඩු ගාණෙන් buy කරලා වැඩි ගාණෙන් විකුණලා ලාභයක් ගන්න එක. උදාහරණයකට 10ෙන් buy කරලා 20ෙන් විකුණලා ලාභයක් ගන්නවා. right අඩු ගාණ ඉඳන් වැඩි ගාණකට ගියාම අපිට ලාභයක් එනවා සාමාන්‍ය දෙයක් 10ෙන් ගත්තා 20ෙන් වික්කා හරිනේ හැබැයි 20ෙන් ඉඳන් 10ට මාකට් එක ඩවුන් වෙද්දි ලාභ උපයන්න විදියක් නැහැනේ හැබැයි අපි දන්නවා ෆියුචර් ට්‍රේඩින් වල ෂෝට් පොසිෂන් කියන එක ෂෝට් එකක් දැම්මොත් මාකට් එක ඩවුන් වෙද්දි තමයි ප්‍රොෆිට් එන්නේ අපිට මාකට් එක ඩවුන් වෙනවා කියන එක කන්ෆර්ම් නම් අපිට කොපල් එහාට මොකක් හරි බ්‍රේක්අවුට් එකක් වෙලා නම් අපිට පුළුවන් ඒ ඩවුන්වර්ඩ් මූවමන්ට් එකට ට්‍රේඩ් එකක් දාලා ලාභයක් උපයන්න ෂෝට් පොසිෂන් එකක් මගින්. ඒ කියන්නේ මාකට් එකක් පල්ලෙහාට එද්දිත් ලාභ උපයන්න පුළුවන් ක්‍රමයක් තියෙනවාද ෆියුචර් ට්‍රේඩින් වලදී සාමාන්‍ය, right? කොහොමද ඇත්තට මේක වැඩ කරන්නේ? මාකට් එකක් පල්ලෙහාට එද්දි කොහොමද අපිට ලාභ හැදෙන්නේ? මොකක්ද ඒ ඇතුලේ වෙන යාන්ත්‍රණය? අන්න ඒ ගැන තමයි අද මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ. ඉතින් ඒ ගැටලුව තියෙන අයට කොහොමද ෂෝට් පොසිෂන් එකක් වැඩ කරන්නේ කියන එක ගැන. එහෙනම් අපි වැඩි කතා නැතුව යමු වීඩියෝ එකට. හොඳයි. ඉතින් මේ කාරණේ තේරුම් ගන්න අපි චුට්ටක් සාමාන්‍ය වෙළඳාම ගැන පොඩ්ඩක් මතක් කරගමු. සාමාන්‍ය වෙළඳාමේ මොකද වෙන්නේ? උදාහරණයකට අපි පොල් වෙළඳාම ගත්තොත්, වෙළඳාමෙන් ලාභයක් ලැබීම කියලා කියන්නේ අඩු ගාණෙන් අරගෙන වැඩි ගාණෙන් විකුණන එක. ඒ කියන්නේ මාකට් එකක් ඉහළ යද්දි තමයි අපි ලාභයක් උපයන්නේ. ඉහළ ගිහිල්ලා සෙල් කරාම. උදාහරණයකට ඔන්න මේ වෙලාවේ මාකට් එක තියෙනවා අපි කියමු 5. අපි කියමු පොල් කියලා. පොල් ගෙඩියක් 5ෙන් ගත්තා. රුපියල් 5ක් දීලා පොල් ගෙඩියක් ගත්තා. ටික දවසක් ඇති පොල් ගෙඩියක මිල රුපියල් 10ට ගියා. ඔන්න දැන් අපි එක මාකට් ප්‍රයිස් එකේ වික්කොත් අපිට ඒක 10 ගානේ විකුණන්න පුළුවන්. එකක මිල 10ක් වෙලා. right? 5ෙන් ගත්ත 10ෙන් වික්කා. අපිට ලාභයක්. අමතර පහකම ලාභයක්. අන්න ඒ වගේම තමයි අපි දැන් මේ BTC USDT කියලා ගත්තොත් එහෙම අපි හිතමු ඔන්න මේක 5 තියෙද්දි මෙතනදී buy කරනවා. එහෙම නැත්නම් මං ෆියුචර් ට්‍රේඩින් වලදී වලට කියලා දීලා තියෙනවා. අපි ෆියුචර් වලදී කියනවා long කරනවා කියලා. එතන විශේෂත්වය අපිට ඕනනම් ලිවරේජ් එකක් පාවිච්චි කරන්න පුළුවන්. ඕනනම් හිතමුකෝ දැන් අපි ස්පොට් ට්‍රේඩින් වලදී නම් ඩොලර් 100ක buy කරනවා නම් ඩොලර් 100ක්ම දාන්න ඕන. right? ෆියුචර් ට්‍රේඩින් වලදී නම් ඕන් අපිට පුළුවන් ඩොලර් 10ක් දාලා 10x ලිවරේජ් එකකින් buy කරන්න. ඒ කියන්නේ ඒ ඩොලර් 100ක ට්‍රේඩ් එකක් තමයි වැටෙන්නේ. ඒතකොට ඔයාලා දැන් මේ වීඩියෝ එක බලනයි වගේ YouTube නාලිකාවට අලුත් කෙනෙක් නම්, right? මම මේ සම්පූර්ණ ක්‍රිප්ටෝ කරන්සි කියන්නේ මොනවද කියන තැන ඉඳන් ට්‍රේඩ් කරලා මුදල් අතර ගැනීම කියන තැන දක්වා ඔක්කොම සම්පූර්ණ පාඨමාලාවක් ඉදිරිය උගන්ලා තියෙනවා. එතනදී ෆියුචර් ට්‍රේඩින් සම්බන්ධ ලෙසන් එකේදී මම මේ ලිවරේජ් කියන්නේ මොකක්ද, මාජින් කියන්නේ මොකක්ද, පොසිෂන් සයිස් කියන්නේ මොකක්ද, මේවා වැඩ කරන්නේ කොහොමද සියල්ල දැනටමත් එක්ස්ප්ලেইন කරලා ඉවරයි. නමුත් මම එක්ස්ප්ලেইন නොකරලා තිබ්බ කොටසක් තමයි මේ මාකට් එකක මේ ෂෝට් පොසිෂන් එකක මොකක්ද ඇත්තටම වෙන්නේ, කොහොමද ෂෝට් එකකින් ලාභයක් එන්නේ කියන එක. ඒකට උත්තරේ තමයි මේ වීඩියෝ එකේදී අරන් අවිල්ලා තියෙන්නේ. රයිට්? ඉතින් අන්න ඒ නිසා ඔයාලා ඒ වීඩියෝ එක බලලෙන්න මේ මාජින් ලිවරේජ් වගේ දේවල් දන්නේ නැත්නම් අනිවාර්යෙන් මම මේ සම්පූර්ණ පාඨමාලාව බලන්න ඕන නම් ඔයාලා ක්‍රිප්ටෝ කරන්සි කියන්නේ මොනවද කියන තැන ඉඳන් ට්‍රේඩ් කරලා මුදල් අතර ගැනීම කියන තැන දක්වා සම්පූර්ණ පාඨමාලාවක් විදිහට නොමිලේම ගන්නලා YouTube එකට දාලා තියෙන්නේ. ඒකද ඔය ඔක්කොම හම්බ වෙනවා A to Z මම උගන්ලා තියෙනවා. පළවෙනි කමෙන්ට් එක පින් කරලා තියනනම් ඒකේ කමෙන්ට් එකේ තියෙනවා කොහොමද මේ පාඨමාලාවට සම්බන්ධ වෙන්නේ කියලා YouTube එක හරහාම නොමිලී ඉගෙන ගන්න පුළුවන්. මම මේ දැන් කියන්නේ ෆියුචර් ට්‍රේඩින් පාඩමට අදාළ පාඩම මම මේ වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එක දාලා තියනවා. මම සඳහන් කරපු ෆියුචර් ට්‍රේඩින් පාඩම කියලා, right? ඒක හරි බලන්න ඔයාලා මේ ෆියුචර් ට්‍රේඩින් ගැන අවබෝධයක් නැති කට්ටිය මොන ඉඳන් ගන්න. අනිත් එක මතක තියාගන්න මේ මම කරන এডুকেෂන් එක දෙන එක. ඒ අර ෆියුචර් ට්‍රේඩින් වගේ විෂයක් හරි රිස්ක් විෂයක් හොඳට ඉගෙනගෙන කරන්න ඕන දෙයක්. ඉතින් ඒ නිසා මම බිග්ිනර්ස්ලාට කොහොමත් රෙකමන්ඩ් කරන්නේ. ඉතින් කරනවා නම් ඔයාලා දැනුවත් වෙන්න ඕන කාරණා එතන මම කියලා දීලා තියෙනවා. ඉතින් ලිවරේජ් මාජින් මේවා ගැන හොඳ අවබෝධයක් ගන්න ඕන. ඉතින් හොඳයි. අපි මාතෘකාවට ආවොත් එහෙම right? ඉතින් මම මේ YouTube නාලිකාව බලන කට්ටිය දන්න මම හැමදෙම උගන්ලා තියෙනවා ඔයාලට. කොහොමද ෂෝට් පොසිෂන් එකක් වැඩ කරන්නේ කියන එක තීරුම් ගන්න කලින් අපි සාමාන්‍ය වෙළඳාමේදී අපි දන්නවා යමක් ඔන්න buy කරා ෆියුචර් ට්‍රේඩින් වලදී නම් අපි long කරා right? 100ක පොසිෂන් සයිස් එකක් කියලා අපි උදාහරණයකට ගමු right? ඒක 10ට ගියාම වික්කා. ඒ කියන්නේ අපි ඩොලර් 100ක එකක් පහ ගානේ buy කරොත් 100 බෙදීම 5 right? කීයද? අපිට එනවා කොයින් 20ක්. ඒ කියන්නේ අපිට BTC 20ක් එනවා අපේ ස්පොට් එකේ කියලා ගමු right? ෆියුචර් එකේ වුණත් ඔයා ඩොලර් 100ක ට්‍රේඩ් කරනනම් මේ BTC 20ක ට්‍රේඩ් එකක් ඕපන් වෙනවා. අර ස්පොට් එකේදී හම්බෙනවා වගේ අරකෙදී ලැබෙන්නේ නැහැ පොසිෂන් එකක්. කන්ට්‍රැක්ට් එකක් ඕපන් වෙලා වෙන්නනවා. කොහෙන් ගියත් අවසාන ප්‍රතිඵලය මොකක්ද? ඔයා 10ට ගිහිල්ලා මේක වික්කොත් මෙතනදී සෙල් කරොත් නැත්නම් අපි පොසිෂන් එක ක්ලෝස් කරොත් ෆියුචර් ට්‍රේඩින් වලදී නම් පොසිෂන් එක ක්ලෝස් කරොත් right? BTC 20ක් තියෙනවා. දැන් 10 ගානේ විකුණන්න පුළුවන්. 10 ගානේ සෙල් කරන්න පුළුවන් right? කීයද?
විස්ස වැඩි කිරීම 10 අපිට එනවා සම්පූර්ණ ඩොලර් 200ක්. මුලින්ම වැයකරේ ඩොලර් 100යි අන්තිමේ 200ක් ආවා අපිට 100ක ලාභයක්. අන්න අමතර ලාභේ. ෆියුචර් ට්‍රේඩින් වලත් අන්නේ 100ක ශුද්ධ ලාභේ වාට එනවා ට්‍රේඩ් එක දානකොට අමතරව 100ක ශුද්ධ ලාභයක්. රයිට්. ඒක තමයි යමක් අඩු ගානකින් අරන් වැඩි ගානකින් විකුණද්දි කතන්දර. ඒක අමුතුවෙන් තේරුම් ගන්න දෙයක් නෑ. මං කියලා දීලා දිනවා මේ දේවල්. රයිට්. ඒක බොහොම සරල දෙයක්. අපි දන්න ඔය වුණාට මාකට් එකක් ඩවුන් වෙද්දි අපිට ලාභයක් උපයන්න බෑ. උදාහරණයකට මේ මාකට් එක මෙතනදී ඩම්ප් වුණා කියන්නකො. ඩම්ප් වෙද්දි ස්පොට් එකේ වගේ නම් කරන්න තියෙන දේ ඔන්න දැන් තියෙන ඒවා සෙල් කරලා දාලා අයින් වෙනවා. ඩම්ප් වුණාම ආයෙ පහෙන් අයි බයි කරලා 10න් විකුණලා වගේ තමයි ලාභයක් ගන්න වෙන්නේ. නැත්තම් මේ 10 ඉඳන් 5ට ආව අවස්ථාවේදී ලාභයක් උපයන්න බෑ. හැබැයි ෆියුචර් ට්‍රේඩින් වලදී අපි දන්නවා. රයිට්. ෆියුචර් ට්‍රේඩින් වලදී මෙතනදී ෂෝට් කියන ට්‍රේඩ් එක ඕපන් කරලා ෂෝට් පොසිෂන් එකක් ඕපන් කරන්න පුළුවන් වුණොත් අපිට මාකට් එක පහළට එද්දි තමයි ලාභෙන්නේ. ෂෝට් පොසිෂන් එක මෙන්න මේ වගේ පහෙන් ක්ලෝස් කරොත් මාකට් එක ඩවුන් වුණාට හරියන්න අපිට ලාභයක් ලැබෙනවා. කොහොමද ඒක වෙන්නේ? කොහොමද මාකට් එකක් ඩවුන් වෙද්දි එතන වෙළඳාම වැඩ කරලා තියෙන්නේ? කොහොමද ඒකේ ලාභයක් එන්නේ? අන්න ඒ මාතෘකාව තමයි මේ වීඩියෝ එකේදී කතා කරන්න යන්නේ. කොහොමද ඒක උනේ කියන එක. හොඳයි. අපි එක පොඩි කතන්දරයක් විදිහට ඉගෙන ගමු. හොඳයි. ඉතින් අපි ඒ වගේම උදාහරණයක් ගත්තොත් මේක තේරුම් ගන්න. අපි හිතමු දැන් ඔන්න BTC මාකට් එක තියෙනවා ඩොලර් 10. ඒ කියන්නේ එක කොයින් එකක් 10 කියන ප්‍රයිස් එකේ තියෙනවා. මාකට් එක ඇනලයිස් කරාම අපිට තේරෙනවා පහ වගේ ඒරියා එකකට ඩවුන් වෙන්න පුළුවන් කියලා. මෙන්න මේ වගේ ඒරියා එකකට ඩවුන් වෙන්න පුළුවන්. රයිට්. එහෙනම් ට්‍රේඩර් කෙනෙක් කරන්නේ මොකක්ද? එයා ඇනලයිස් කරලා බැලුවොත් එයාට තේරෙනුත් මාකට් එක ඩවුන් වෙන්න පුළුවන් කියලා. මෙතනදී ෆියුචර් ට්‍රේඩ් කරනවා නම් අපිට පුළුවන් ෂෝට් එකක් ඕපන් කරන්න. ෆියුචර් ට්‍රේඩින් වලදී මේ ඩවුන් වෙද්දී ලාභයක් ගන්න ක්‍රමයක් අපිට තියෙනවා. ෂෝට් එකක් ඕපන් කරන්න පුළුවන්. එතකොට ඒක එක සාර්ථකව මේ පහ වගේ ඒරියා එකකින් අපිට ක්ලෝස් කරගන්න පුළුවන් වුණොත් ඒ ෂෝට් පොසිෂන් එක අපි දන්නවා අපිට ලාභයක් ලැබෙනවා. රයිට්. හොඳයි. කොහොමද ඒක වෙන්නේ? මොකක්ද එතනුනේ? ඒක තමයි අද මාතෘකාව. රයිට්. මම මේකට පොඩි කතන්දරයක් ගන්නම් උදාහරණයකට. රයිට්. මතක තියාගන්න මේක මේ දැන් කියලා දෙන කතන්දරේ තේරුම් ගැනීම සඳහා උදාහරණයක් විතරයි. රයිට්. ඒක ඇත්තටම ඇතුලේ වෙන්නේ කොහොමද කියන එක මම අන්තිමට කියන්නම්. රයිට්. අපි හිතමු මෙන්න මේ වගේ වැඩක් වෙන්නේ. අපි හිතමු මෙන්න ඉන්නවා බයිනෑස්. රයිට්. බයිනෑස් ලගාව ක්‍රමයක් තියෙනවා මේ මාකට් එකක් ඩවුන් වෙද්දි මුදලක් උපයන්න ෂෝට් කිරීම කියලා. ඒ ෂෝට් කිරීමේදී යාලා ඒක නිකන් හරියට ණය දෙන වැඩක් වගේ. අපි හිතමුකෝ යාලා අපිට දීලා තිනවා යම් කිසි ලික්විඩිටි එකක්. අපි හිතමුකෝ මෙන්න මෙහෙම දෙයක්. BTC 1000ක් දක්වා ඔයාලට අපෙන් ණය ගන්න පුළුවන්. ඒක යාලා යම් ප්‍රමාණයක් දීලා තිනවා. මේ 1000 දක්වා බයිනෑන්ස් එක ඇතුළේ ඉන්න ට්‍රේඩර්ස්ලට ණය ගන්න පුළුවන් ඔය ෂෝට් කියන ක්‍රමයට ට්‍රේඩ් කරන්න. මං කොහොමද ඒක වැඩ කරන්නේ කියලා කිව්වහම ඔයාලට තේරෙයි මේ ණය ගන්න පුළුවන් කියලා කිව් එක. රයිට්. එතකොට මෙතන විස්තරය තමයි බයිනෑන්ස්ල අපිට යාලගාව තියන් ඉන්න මෙන්න මේ ණය දීම සඳහා සූදානම් කරපු BTC 1000න් අපි ඉල්ලන කැමති ගාණක් අපිට ණයක් විදිහට දෙනවා. හැබැයි පසුකාලීනව අනිවාර්යෙන් ඒ ගන්න ගාණ අපි පියවන්න ඕන. දෙන්නේ නිකන් නෙමේ, පොඩි ඇපයක් තියාගෙන. පියවන්න බැරි වුණොත් අර ඇපේ එයාලා ලබා ගන්නවා. මොකක්ද ඒ කිව්වේ? මොකක්ද ඒ හරුපේ? රයිට්. ඔක තේරුම් ගමුකෝ මෙහෙම. රයිට්. උදාහරණයක් ගත්තොත් ඔන්න අපි ඉන්නවා. දැන් මෙන්න ඉන්නවා අපි. රයිට්. අපිට ඕන වෙනවා මේ මොහොතේ අපි ඇනලයිස් කරලා බැලුවට පස්සේ අපිට තේරුණා 10 තියෙන මාකට් එක පහට ඩවුන් වෙන්න පුළුවන් කියලා. ඒ නිසා අපිට ඕන වෙනවා මේ ඩවුන් වෙන මාකට් එකේ ලාභයක් ලබා ගන්න මේ බයිනෑන්ස් ලාගේ ෂෝට් කියන ක්‍රමය භාවිතා කරන්න. ඒ කියන ක්‍රමය භාවිතා කරද්දී ඔන්න වෙන විදිය අපි තීරණය කරනවා. හරි, USDT 100ක ෂෝට් එකක් දානවා. ඒ 100කද දාන්නේ 200කද දාන්නේ කියන එක තීරණය කරගන්නේ ට්‍රේඩර්. රයිට්. USDT 100කද 200කද, ඒක වා ට්‍රේඩ් ඒ මේ තමයි පොසිෂන් සයිස් එක. ඒ කියන්නේ අර ලිවරේජ් එක පොඩ්ඩක් මතක් කරොත් එහෙම ඔයා ට්‍රේඩ් එකක් දානවා මාජින් එක ඩොලර් 10ක් 10x වලින්. රයිට්. දැන් ට්‍රේඩ් කරන දැන් මේක අර කලින් මං කිව්ව ලෙසන් එක බලපු කට්ටිය දන්නවා. මාජින් එක ඩොලර් 10ක්, මේ මාජින් එක 10x ලිවරේජ් එකෙන් දානවා. ඒ කියන්නේ ඩොලර් 100ක පොසිෂන් සයිස් එකක්. නැත්නම් මාජින් එක ඩොලර් 50ක් 2x ලිවරේජ් එකකින් දානවා. ඒ කියන්නේ ඩොලර් 100ක්. මෙන්න මේ වගේ පොසිෂන් සයිස් එක කීයක් හරි ඔයාලා ඩොලර් 100ක ට්‍රේඩ් එකක්ද නැද්ද කියලා ඒක ගාන තීරණය කරගන්නවා. රයිට්. 200ක්ද 300ක්ද ඒක ඔයා තීරණය කරන්නේ. රයිට්. දැන් ඩොලර් 100ක ට්‍රේඩ් එකක් නම් දැන් මෙතන ගනුදෙනුව සිද්ධ වෙන විදිය තමයි ඔයා මේ ඩොලර් 100 බයිනෑන්ස් එකට ඇපේට දෙනවා. ඇපේට දෙනවා. කොයි වෙලාවද දෙන්නේ? එක BTC එකක් 10ට තියෙද්දි. ඒ ඇපේට දෙන්නේ ෂෝට් එකක් ඕපන් කිරීමේ ගනුදෙනුවක් විදිහට.
ෂෝට් එකක් ඕපන් කරනවා කියලා කියන්නේ අපි දෙන ඩොලර් 100 එයාලා ළඟ තියාගෙන USDT දැන් මේක USDT වලින්නේ මේ USDT 100 එයාලා ගාව තියාගෙන එයාලගේ මේ ණය දෙන ෆන්ඩ් එක තියෙන්නේ මෙන්න මේ ණය දෙන ෆන්ඩ් එකෙන් ඒ වර්තමාන මිලට BTC අපිට දෙනවා ණයක් විදිහට ඒ කියන්නේ USDT 100කට මේ වෙලාවේ BTC කීයක් ගන්න පුළුවන්ද BTC 10ක් ගන්න පුළුවන් right 10ක් ගන්න පුළුවන් ඒ කියන්නේ BTC 10 කියන්නේ 100 බෙදීම 10 10. ඒවලට පැහැදිලිනේ එකක් 10 ගානේ 100කට කීයක් ගන්න පුළුවන්ද? 10ක් ගන්න පුළුවන්. right? සරල ගණිතය. හොඳයි. ඔන්න මේ ඩොලර් BTC 10 ෆන්ඩ් එකෙන් එයාලා අපිට BTC 10ක් දෙනවා ණයක් විදියට. ඔන්න දැන් අපි ගාව BTC 10ක් තියෙනවා. දැන් අපි ගාව BTC 10ක් තියෙනවා. right? දැන් මේ දක්වා ඔයාලට පැහැදිලි ඇතිනේ මේක බොහොම පැහැදිලිව තේරුම් අරන් යන්න ඕන තේරෙන්න පොඩි කාරණයක්. අපි අපේ ගාව අපි ට්‍රේඩ් එකට දාන්න තීරණය කරගත්තු ගාණ එයාලට දුන්නා. එයාලා ඒක අපේ ඇප් එකක් විදියට තියාගත්තා. රයිට්. දැන් එයාලා අපේ ඇපේ තියාගෙන එයාලගේ ඒ ණය දෙන්න එයාලා තීරණය කරලා තියෙන ෆන්ඩ් එකෙන් BTC 10ක් දුන්නා. මේ ණය දෙන්න තීරණය කරලා තියෙන ෆන්ඩ් එක කියන එක එයාලා තීරණය කරලා තියෙන ගාණ. මෙතන මම ඔයාලට දෙන්න හදන අදහස තමයි දැන් මට BTC 10,000ක ණයක් ඉල්ලන්න බෑ. ඇයි එයාලා උපරිම දෙන්නේ 1000යි නං. අන්න ඒක තේරුම් ගන්න තමයි මම මේ 1000යි කියලා දාලා තියෙන්නේ. දැන් ඔයාට ඕන උන ණයක් ගන්න බෑ. එයාලගේ උපරිම සීමාවට වඩා අඩු ගාණක් තමයි ගන්න පුළුවන් right අන්න ඒ වගේ අපි දැන් BTC 10 යන්න ගත්තේ ප්‍රශ්නයක් නැහැ එකම කාරණේ ඔයා ආයෙ මේ ණය පියවන්න ඕනේ දැන් මෙයාලා ගාව ඒතර 990 වෙනි තියෙන්නේ right ඔයා BTC 10ක් BTC 10ක් ආපහු සැරයක් මෙයාලට ණය පියවන්න ඕනේ මේ ගනුදෙනුව ඉවරුනාම කොහොමද ඒක පියවන්නේ කියන එක මම කියලා දෙද්දි තේරෙයි right දැන් එයාලා ගාව 990යි ඔන්න ඒ විදිහට එයාලා ඒ යම් BTC ප්‍රමාණයක් ණය දීම සඳහා තියන් ඉනවා එයාලට ඒකේ වැලියු එක අඩු වැඩි වෙනවද අදාල නැහැ BTC 10ක ෆන්ඩ් එකක් එයාලා ගාව තිබිය යුතුයි කියන එක තමයි තියෙන්නේ. ඒකට අපි ණයක් ගත්තොත් BTC ටික ඒ විදිහටම රිටර්න් කරන්න ඕන. ඒතර මේ ගනුදෙනුවේ තේරුම් ගන්න ඕන පාට් එක තමයි ඔයා නැවත වතාවක් මේ BTC 10 තමයි ලබා දෙන්න ඕන. ඒකේ වැලියු එක අඩු වුණාද නැද්ද වැඩක් නැහැ. වැඩි වුණත් නැත් අඩු වුණත් මොනවා වුණත් BTC 10ක් නැවත බයිනෑන්ස් එකට ලබා දීම සඳහා ඔබ බැඳිලා ඉන්නවා. අපොහොසත් වුණොත් ඔයාගේ ඩොලර් 100 වාට නැතුව යනවා. කොහොමද වෙන්නේ කියලා හිමීට තේරුම් ගමු අපි. right? දැන් ඔයා කරන ගනුදෙනුව තමයි මේ වෙලාවේ කරන දේ. බයිනෑන්ස් එකෙන් BTC 10ක් ණයක් ගත්තා. දැන් ඔයා ගාව BTC 10ක් තියෙනවා. ඔයා කරන්නේ current market price එකෙන්ම ඒක සෙල් කරනවා. BTC 10 ඔයා ගාව තියෙන BTC 10 එක coin එකක් 10 ගානේ දැන් විකුණන්න පුළුවන්නේ. ඔයා එක coin එකක් 10 ගානේ දැන් විකුණනවා. ඔයාට USDT 100ක් ලැබෙනවා. අපි හිතමු එහෙම කරා කියලා. මේක ඔයා කරන්නේ නැහැ මේක තමයි ඇතුලේ වෙන්නේ. අපි උදාහරණයකට ගමු එහෙම ඔයා කරා කියලා. ඔන්න දැන් ඔයාට USDT 100ක් හම්බුණානේ. ණයක් ගත්තා ගත්ත ගාම වික්කා. ණයක් ගත්තා ගත්ත price එකෙම වික්කා. එළිය වික්කා. අපි එහෙම හිතමු. right? දැන් ඔයා ගාව USDT 100ක් තියෙනවා. ඔයා බැඳිලා ඉන්න කොයි විලේ හරි BTC 10ක් දෙන්න. දැන් ඔයාලට කතාව ටිකක් පැහැදිලි ඇති. ඔන්න අපි හිතන විදිහට මාකට් එක ඩවුන් වුණා කියලා හිතමු. ඩවුන් වුණා. ඩොලර් 5ට ආවා කියලා කියන්නේ. දැන් ඔයා ගාව තාම USDT වලින් 100ක් තියෙනවා. ඇයි ඔයාගේ 10 ගාන ඉස්සරහා වික්කනේ. දැන් USDT වලින් 100ක් තියෙනවා. ඔයා බයිනෑන්ස් එකට දෙන්න ඕන BTC 10යි. දැන් එක Bitcoin එකක price එක BTC 5යි. එහෙනම් BTC 10ක් ගැනීම සඳහා ඔයාට වැය වෙන්නේ කීයද? එකක් 5යි. පහ වැඩි කිරීම ඔයාට ගන්න ඕන 10යි. පහ වැඩි කිරීම 10 කීයක් යනවාද? ඔයාට BTC ගන්න 50යි යන්නේ. USDT 50යි යන්නේ. USDT 50ක් තමයි ඔයාට වැය වෙන්නේ. හැබැයි ඔයා ගාව දැන් 100ක් තියෙනවා. ඔයා එහෙනම් මේ USDT 50න් BTC 10ක් ආයෙ ලබා ගත්තට පස්සේ අමතර 50ක USDT ලාභයක් ඔයාට තියෙනවා. right? පැහැදිලි නේද? අමතර 50ක දැන් 50යි වැය වුණේ 5ට ඩවුන් වව ගන්න. ඔයා මොකද කරන්නේ? මේ BTC 10 නැවතත් අර ෆන්ඩ් එකට රිටර්න් කරනවා. මෙයාලගේ ණය දෙන ෆන්ඩ් එකට රිටර්න් කරනවා. දැන් ඔන්න අර 10 මේකට එකතු වුණාට පස්සේ ඔන්න BTC 1000 අර ෆන්ඩ් එක සෙටල්. බයිනෑන්ස් ලට හානියක් වෙලා නැහැ. අපි ණය රිටර්න් කරා. අපි ගත්තේ BTC 10යි පොරොන්දුව තමයි ආයෙ 10ක් මේවා කරනවා කියන එක. එයාලා මේ 10 කොහොමද මැනේජ් කරනවා? ඒකේ අඩු වැඩි වීම එයාලට අදාළ නැහැ. එයාලා ඒ 10 මැනේජ් වෙනවා. right? අන්න ඒ වගේ එක තමයි එයාලා අපිට සප්ලයි කරන ලික්විඩිටි එක. අන්න එහෙම අදහසක් ගන්නකො. right? දැන් ගනුදෙනුව අවසානයි. ඇපේට තියාගත්ත USDT 100 නැවත වතාවක් එයාලා අපිට ලබා දෙනවා. right? දැන් මොකද වුනේ? දැන් අපිට අර මෙන්න මෙතන දැන් අපිට අපේ USDT 100ක් තියෙනවා අමතර ලැබිච්ච 50ක් තියෙනවා සම්පූර්ණ ඔන්න අපේ 100 අතෑරියට පස්සේ ඩොලර් 50ක ශුද්ධ ලාභයක් අපිට තියෙනවා මෙන්න මාකට් එකක් ඩවුන් වෙද්දී අපි පොඩි ඩීල් එකක් දාලා
ඩොල 50ක ලාභයක් ඉපයව විදිය. ඕක තමයි ෂෝට් කරද්දි වෙන්නේ. එතකොට අර මං කතන්දරෙන් පැහැදිලි කරා වගේ අපි එක කරන්නේ ෂෝට් එකක් දාදි බයිනෑන්ස් එක ඇතුලෙන් වෙන්නේ ඔයාගේ ෆන්ඩ් එක USDT 100 පොසිෂන් එකට ලොක් කරගෙන ඒ වෙනුවෙන් මේ උදාහරණ හැටියට නම් BTC 10ක් ඒ වගේ තියෙන ප්‍රයිස් එක අනුව ඒ මේ ගානට අදාළ ප්‍රයිස් එක අනුව රයිට් ඒක ණයක් විදිහට අපිට දීලා ඔටෝමැටික් එවෙලම සෙල් වෙනවා. අපි නෙමෙයි සෙල් කරන්නේ, ඒක යාළම කරනවා. මේ පාර්ට් එක යාළා කරන්නේ. මම උදාහරණෙටයි මේක පැහැදිලි කරේ. එයාලා එවෙල මේක සෙල් කරනවා. රයිට්. ඒක තමයි ෂෝට් එක ඕපන් කරද්දි වෙනවා. ෂෝට් එක ඕපන් කරද්දි වෙන්නේ ඒ ණයක් අරගෙන එවෙල මේක සෙල් වෙනවා. ගත්ත ණයක් ඉමීඩියට්ලි එවෙලම සෙල් වෙනවා. රයිට්. දැන් අපි කොයි වෙලේද පොසිෂන් එක ක්ලෝස් කරන්නේ? ක්ලෝස් කරද්දි වෙන දේ තමයි අර අන්තිමට කිව්වේ. ක්ලෝස් කරද්දි වෙන්නේ මොකක්ද? සෙල් වුණාට පස්සේ ඒ කියන්නේ මෙතන දිසෙල් කරා කියලා කියන්නේ අර මං ඉස්සරහ කිව්වා වගේ USDT 100ක් අපිට ලැබෙනව නෙමෙයි, අපි එයාලත් එයාලා ගාවම තමයි එකක් තියන් ඉන්නේ. එයාලා USDT 100 පාවිච්චි කරලා එයාලගේ ණය දීම සඳහා ගත්ත BTC 10 මෙතනින් බයි කර ගන්නවා. එතකොට අමතර 50ක් ඉතුරුයි. අන්න ඒක අපිට ලාභේ විදිහට හම්බෙනවා. අර අපේ අපේට තිබ්බ USDT 100 එකට රිලීස් වෙනවා. සමස්ත ටෝටල් ඔන්න 150ක් විදිහට අපිට අවිල්ල දෙනවා. අපේ ශුද්ධ ලාභේ 50ක් විදිහට අපිට අවිල්ල දෙනවා. රයිට්. අපි දාපු ගාන ට්‍රේඩ් එකට 100යි, ශුද්ධ ලාභේ 50ක් විදිහට අපිට සමස්ත account එකට ආය ඇඩ් වෙලා තියෙනවා. ඔන්න ඔය කාරණේ Binance එක ඇතුලෙන් වෙන්නේ. ඕක තමයි ෂෝට් කරද්දි වෙන්නේ. රයිට්. මම හිතනවා පැහැදිලි ඇති කියලා. අපි හැදින චුට්ටක් ආය හිමින් බලන්න. මම හිතනවා පැහැදිලි ඇති කියලා. ඔය සරල කාරණයක් වෙන්නේ. ඔහොම ඔක loss වෙන විදිහත් තේරුම් කරොත් එහෙම. රයිට්. ඒ ගැම්මෙන්ම එකක් තේරුම් අරගෙන වීඩියෝ එක නවත්තන්න. මේ දැන් අපි හිතමුකෝ දැන් ඔක down වුණොත්නේ. ඩවුන් නොවී අප් වුණා කියලා හිතමුකෝ මෙතනින්. රයිට්. ෂෝට් එකක් දැම්ම හරි ඩවුන් නොවී අප් වුණා කියලා හිතමුකෝ. දැන් ওই විදිහට මොන්න අපි BTC 10ක් අරගෙන Binance එකෙන් අර අර ණය කතන්දරේම දැන් මතක් කරගන්න. දැන් USDT 100ක් අපි ගාව තියෙනවා. BTC 100ක් අපි ගාව තියෙනවා. අනේ අපි හිතන විදිහට වැඩ කරන්නේ මාකට් එක අප් වෙනවා. දැන් අප් වෙද්දි කීයටවත් Binance ලා පාඩු කරන්නේ නැහැ. මම කියලා දිනවනේ ෆියුචර් ට්‍රේඩින් හරි රිස්කි. රයිට්. ඒ නිසා හරි මැනේජ්මන්ට් එකෙන් කරන්න ඕන. බිගිනර්ස් ලා කරන්න එපා. මේ කද ලොක් ඔයාලා හරියට අවබෝධයක් නැතුව ට්‍රේඩ් කරොත් එහෙම ලොස් වෙන්න ලොකු chance එකක් තියෙනවා. ඒ නිසා හොඳ මැනේජ්මන්ට් එකකින් කරන්න ඕන, හොඳ experience හදාගන්න කරන්න ඕන. ඉතින් ඒ නිසා අර මේ ට්‍රේඩින් කරනවා කියන එක අර ඕනට පාට try කරන්න එපා. ඊට වඩා හොඳයි නොකර ඉන්න, හරියට ඉගෙනගෙන වැඩේ කරන්න ඕන field එක. මේ බලන්න දැන් මෙතනදී ඔයා වරද්ද ගත්තොත් දැන් ඔයා මේ දරන්න පුළුවන් ගානක් නම් ට්‍රේඩ් එකට දාලා තියෙන ප්‍රශ්නයක් නැහැ. දරන්න බැරි ගණන් දාලා money management නැතුව තමයි කට්ටිය වැඩ වරද්ද ගන්නේ. right. ලොස් වෙන එක සාමාන්‍ය දෙයක්. account පිටින් ලොස් වෙන්නේ money management නැතුව. ඒකයි අවුල. right. එහෙනම් දැන් අපි මේ උදාහරණයට આવොත් කොම්බන්න දැන් ඔයා මෙතන loss වෙන විදිය කීයටවත් මෙතනදී මේ පාඩුව BTC 10ක් Binance ලා නැති කරගන්න. එයාලගේ ණය දෙන ෆන්ඩ් එකේ liquidity එක නැති කරගන්න. right. එහෙනම් එයාලා analyze අපි calculate කරලා බැලුවොත් ඔයාලට තේරෙනව නේද? මේක උපරිම BTC 10ක් නැවත වතාවක් ලබා ගැනීම සඳහා මාකට් එක කීයට යන්න පුළුවන්ද? මම උදාහරණයක්ම තේරුම් කරොත්. අපි හිතමු coin එක 20ට ගියා කියලා. coin එක 20ට ගියා. දැන් මේ 10 දින එක ඔන්නෝම 20ට ගියා. 20ට ගියා කියලා කියන්නේ දැන් එයාලා එයාලට අපි අපේට දුන්න ඩොලර් 100ක් තියෙනවා. මතකයිනේ අපේට දුන්න ඩොලර් 100ක් තියෙනවා. අපි ට්‍රේඩ් එක දාපු ගාන. මෙන්න මේක විකිණීමෙන් ලැබිච්ච ඩොලර් 100ක් තියෙනවා. ඒ කියන්නේ සමස්ත ඩොලර් 200ක් තියෙනවානේ. දැන් එක කොයින් එකක මිල 20යි මේ වෙලාවේ. BTC 10ක ණය පුරවන්නත් ඕන. එහෙනම් 20 නේද සීමාව? උදාහරණයකට BTC 10ක් ලබා ගන්න පුළුවන් අන්තිම සීමාවට නේද මේ ඇවිල්ලා තියෙන්නේ? ඒ කියන්නේ සමස්ත දැන් ඩොලර් 200ක් තියෙනවා. රයිට්. මේ ඩොලර් 200 බෙදනවා 20ෙන්. රයිට්. 20ෙන් බෙදුවට පස්සේ අපි දන්නවා BTC 10ක් මේ සීමාවෙන් buy කරගන්න තාම පුළුවන්. හැබැයි මෙතනින් උඩට ගියොත් BTC 10ක් buy කරන්න වෙන්නේ නැහැ. පැහැදිලි නේද? BTC 10ක් buy කරන්න වෙන්නේ නැහැ. එහෙනම් මෙන්න මේ තමයි ඔයාගේ ට්‍රේඩ් එක liquidate වෙන සීමාව. මෙතනින් එහාට යන්න බෑ. මෙතනට ආව ගමන් ඔටෝ ට්‍රේඩ් එක ක්ලෝස් වෙනවා. BTC 10 Binance ලා අය කරගන්නවා. අපි ට්‍රේඩ් එකට දාපු ගාන ඔක්කොම loss. අර අපේ අපිට දෙන්නෙත් නැහැ. right. ඉතින් loss වෙන්න යනවා නම් අපේ බේරගන්න විදිය තමයි liquidate වෙන්න කලින් stop loss කරන එක. දැන් ඔයා ඔයාගේ ට්‍රේඩ් එකට stop loss එකක් අඳුනගත්තොත් එමු. උදාහරණයක් අපි කියමු 20ට යන්නේ නැතුව ඔයා මේක 12 දි නැත්නම් අපි කියමු 15 දි. අපි තමු 15ට ගියා කියලා. එතකොට ඒත් අපි ගාව ඩොලර් 200ක් තියෙනවා. එක කොයින් එකක් 15 ගානේ BTC 10ක් ලබා ගන්න කීයක් යනවද? 15 වැඩි කිරීම 10 අපිට යනවා 150ක්. රයිට්. එක කොයින් එකක් 15 ගානේ BTC 10ක් ගන්න අපිට 150ක් යනවා. රයිට්. එහෙනම් මේ සමස්ත ඩොලර් 200ක් තියෙනවනේ. රයිට්. ඒ කියන්නේ අපේ මේ මෙතන විකුණපු ණය දුන්න ඩොලර් 100යි.
ඊට අමතරව අපි ඇපේට තියපු 100යි සමස්ත 200ෙන් 150ක් දීලා බයිනෑන්ස් එකෙන් ඔන්න මේ ඒ තියෙන කරන් මාකට් ප්‍රයිස් එකෙන් ඒ කට්ටිය BTC 10 ආයෙ රිකව කරගන්නවා. එයාලා BTC 10. ඒ 10 එයාලා එයාලගේ ෆන්ඩ් එකට ඇඩ් කරනවා. ඉතුරු 50 අර අපේ ඇපේ ඉතුරු 50 අපිට හම්බ වෙනවා. එතකොට අපිට ඔන්න 50ක් ඒත් හම්බ වෙනවා. හැබැයි අපි ට්‍රේඩ් එකට 100ක් දැම්මා 50යි ආවේ 50 ක්ලෝස්. ඔන්න ස්ටොප් ලොස් සෙනාරියෝ එක මං හිතනවා පැහැදිලි ඇති කියලා. එතකොට අපි මෙතන කතා කරා ස්ටොප් ලොස් සෙනාරියෝ එක. ඒ කියන්නේ අපි මෙතනින් ස්ටොප් ලොස් වුණොත් අර අපෙන් උපරිම ලොස් වෙන්න පුළුවන් තරම ලොස් වෙලා ඒ ගාන යාල කපාගෙන ඉතුරු ගාන අපිට දෙනවා. අපේ ඇපෙන් ඉතුරු ගාන කපන් දෙනවා. එතකොට අපේ ඇපේ සීමා විවරුණොත් අන්න එක තමයි ලික්විඩේෂන් ප්‍රයිස් එක කියලා කියන්නේ. එතනින් එහාට මාකට් කොහි ගියත් ඔටෝ ට්‍රේඩ් එක ක්ලෝස් වෙලා යාල යාලගේ BTC 10 ගන්නවා. අපිට ආය ගන්න දෙයක් නැහැ. අපේ ඇපෙත් ලොස්. ඒ වගේම අපි හිතුවා වගේම ලාභ පැත්තට ආවොත් ඒ අදාළ ලාභය අපිට එනවා. ඔන්න ඔය සිනාරියෝ තුනම කතා කරා මං හිතනවා පැහැදිලි ඇති කියලා. ඉතින් අපහැදිලි නම් චුට්ටක් ආයෙ වීඩියෝ එක හිමීට බලන්න ඔයාලට තේරෙයි. බොහොම සරල කතාවක් තියෙන්නේ රයිට්. ඉතින් අවසාන කතාව තමයි මේක ඔයාලා මේ ශේෂ්ත්‍ර අලුත් කෙනෙක් නම් බලන්නේ වර මම කවස් එක මුලින්ද බලන් ඉන්න. ඒ වගේම අර ලිවරේජ් මාජින් ගැන දැනගන්න ඒ වීඩියෝ එක බලන්න. ඒ වීඩියෝ එක සම්පූර්ණ කියලා දීලා දෙන ඒ නිසා මම මෙතන ආයෙ පැහැදිලි කරලා නැහැ වෙලාව දික් වෙන නිසා. ඉතින් මේ වගේ ඔයාලට තියෙන ගැටලු අහන්න. එතකොට මම මේ Q&A වීඩියෝ සීරීස් එක ඔස්සේ මම මේ වගේ වීඩියෝ සීදිර ඔයාලට අරගෙන ඉන්නම් ඉස්සරහට. ඉතින් තව වීඩියෝ කීපයක් ගේන්න තියෙනවා. ඔයාලා යා ඩ්‍රොප් ගැන ඉල්ලලා තියෙනවා, බයිනන්ස් ලොන්ච් පූල් එක ගැන ඉල්ලලා තියෙනවා. ඔක්කොම වීඩියෝ ඉස්සරහට අරන් එනවා. මට ටයිම් එක තියෙන විදිහට මම හිමීට ටික ටික ඔක්කොම අරන් එන්නම්. රයිට්. තව වීඩියෝ සීරීස් කීපයක් කන්ටිනියු කරන් යනවා. ඔක්කොම ඉදිරියේදී ගේනවා. ඉතින් ඔයාලට වැදගත් කියලා හිතනවා නම් මේ channel එක. මේකෙදි මම ක්‍රිප්ටෝ කරන්සි ගැන, ට්‍රේඩින් ගැන අධ්‍යාපනය ඔයාලට ලබා දෙන එක කරන්නේ. ට්‍රේඩින් සයිකලොජි ගැන, ওই සයිකලොජිකල් දේවල් ගැන ගොඩක් දේ එක එක මම කතා කරනවා. ඉතින් මේ කන්ටෙන්ට් වලට ඔයාලගේ කැමැත්තක් තියෙනවා නම් ඔයාලට කැමති කන්ටෙන්ට් තෝරගෙන බලන්න පුළුවන්. channel එක හොඳයි නම් subscribe කරලා එකතු වෙලා ඉන්න. ඒත් එක්ක අපේ මේ YouTube එකේ තියෙන පාඨමාලාව ඔයාලට බලන්න තේරෙන්නේ නැත්නම් ඒ විස්තර සම්පූර්ණයෙන් අවශ්‍ය නම් අපේ 0776 97 97 997 කියන number එකට අපිට WhatsApp එකක් එවන්න. YouTube එකේ මුල ඉඳන් බලාගෙන යන්නේ කොහොමද කියලා පෙන්නන්නම්. අපේ පළවෙනි course එක සම්පූර්ණ free trade ක්‍රිප්ටෝකරන්සි කියන්නේ මොනවද කියන තැන ඉඳන් ට්‍රේඩ් කරලා මුදල් අතර ගැනීම කියන තැන දක්වා ඔක්කොම ගණලා තියෙනවා. ඒක ඉගෙනගෙන වාටේ ශේෂ්ත්‍ර ගැළපෙනවද නැද්ද කියලා ඔයා තීරණය කරලා පටන් ගන්න. කවුරුත් කියනවට ට්‍රේඩ් කරන්න යන්න එපා. අර මේක අර ඇවිල්ලා මැජික් එකක් වගේ සල්ලි හොන ශේෂ්ත්‍රයක් නෙමෙයි. යමක් ඉගෙනගෙන හොඳට පුහුණුනොත් අනිත් ශේෂ්ත්‍ර වගේම මුදල් උපයන්න පුළුවන් සාමාන්‍ය ශේෂ්ත්‍රයක්. හැබැයි ඔයා ඉගෙන ගන්න නැතුව කරොත් සල්ලි සියල්ල නැති නාස්ති වෙන්නත් පුළුවන් ශේෂ්ත්‍රයක්. ඒ නිසා හරි පරිස්සමින් දැලි පිහින් කිරි කනවා වගේ තමයි ඉගෙනගෙන කරන්න ඕන. මොන නොමිලේ ඉගෙන ගන්න YouTube එකේ මම සම්පූර්ණ පාඨමාලාවක් දීලා තියෙනවා. ඒ පාචමාලාවෙන් පස්සේ අපේ advanced reading course එකකුත් තියෙනවා. SMC, Liet, Wave, ICO, Harmonic Pattern වගේ දේවල් ඉගෙන ගන්න. ඉතින් ඒක finish කරපු කට්ටියට කැමති නම් සහභාගී වෙන්න පුළුවන්. ඒක මම paid course එකක් විදිහට කරගෙන යන්න වෙනම. කැමති අයට සහභාගී වෙන්න පුළුවන්. ඒක නත්තොන්න මතක් කරා. ඒක විස්තර අවශ්‍ය නම් 0766 97 97 997 කියන number එකට WhatsApp දාලා අපෙන් ඉස්තර ගන්න පුළුවන්. ඉතින් එහෙනම් තවත් අලුත් මේ වගේ වීඩියෝ එකකින් හම්බ වෙනකන් හැමෝටම සුබ දවසක්. ජය වේවා.